අයිබෝවන් ශ්‍රී ලාංකික කතා රපි YouTube WhatsApp Facebook නරඹන මගේ ආදරණීය යාළුවනේ අද මම විශේෂ ප්‍රවෘත්තියක් ගේනවා මේ කතාව වල COVID-19 කොරෝනා වෛරස් එක නිසා දැකියා අහිමි වෙලා ඉන්න අය අතර මෙන්න මේ දැකියාවන් වල සුසුකල් තිබෙන අවුරුදු 40ට අඩු අවුරුදු 3ක පමණ වසර 3ක පමණ පළපුරුද්දක් තියෙන කම්කරුවන් එවැගේම මේසන් බාස්වරු එවැගේම කඩුම වඩු කාර්මිකයන් යම එවැගේම යකඩ සවි කරන්නන් කියන මේ වෘත්තීන් සඳහා පළපුරුදු කන්නත් අපේ ශ්‍රී ලාංකිකයන්ට අවස්ථාවක් තියෙනවා මේ අවස්ථාවේ රැකියා අහිමි වෙලා ඉන්න අයට කෙලිම රැකියාවක් ලබා ගැනීම සඳහා මේ සම්බන්ධව ඇත්තම කියනවා නම් මට මුණගස්සනවා වක්කා ශ්‍රී ලංකා ක්‍රීඩා සමාජය හා මා සම්බන්ධ කරනවා ලැවෙන්ඩර් ෆර්නිචර්ස් ට්‍රේඩින් ඇන් රියල් ස්ටේට් එකේ ප්‍රධාන විධායක නිලධාරීතුමා ජර්මන් ජාතික ඕල්ගා වෝලන් මෙතුමාව මාව මුණගස්සනවා ඇත්තමයි එතුමා මා සමග සාකච්ඡා කරද්දී මට කිව්වා මේ ශ්‍රී ලාංකිකයන් ගැන එයාට කැමැත්තක් තියෙනවා එයාගේ ආයතනයේට ශ්‍රී ලාංකිකයන්ව බදවා ගැනීමට මොකද එයා දන්නවා ලංකාවේ අය හොඳ දක්ෂ වැඩකාරයෝ එයා තමයි එයා කිව්වේ මේ නීතිය පැත්ත වුණත් තද වුණාට වැඩක් කරන්න ගියාම ලාංකිකයෝ කියන්නේ හරි කඩිසරයි එගෙන අපිට හරි ආඩම්බරයි ඉතින් එතුමා ඉල්ලලා සිටියා එතුමාගේ මේ ලැවෙන්ඩර් ෆර්නිචර්ස් ට්‍රේඩින් ඇන්ඩ් රියල් ස්ටේට් කියන ආයතනයට ඌට අවශ්‍ය කරලා තිබෙන මෙයාලාවේ ලේබර් එකනේ කම්කරුවන් 150ක් එවැගේම මේසන්වරු මේසන් බාස්වරු 50 දෙනෙක් එවැගේම කාපෙන්ටර් එකනේ වඩු කාර්මික 25 දෙනෙක් ස්ටිල් පිසර් එකනේ යකඩ සවි කරන්නන් 25 දෙනෙක් ඕන කරලා තියෙනවා ඉතින් ඒ අය මේ කතාව එක තුලම ඉන්නවා නම් ඔන්න ඒ අයට පුළුවන් මෙම ආයතනයේ රැකියාව ලබා ගැනීමට ඒ සඳහා ඔබට NOC එක ලබා ගැනීම සඳහා ඔබට අවශ්‍ය කරන උපදේශනා ඒ සඳහා අවශ්‍ය කරන ලියකියවිලි සාදා දීමටත් තානාපති කාර්යාලය කැමැත්ත පළ කරලා තිබෙනවා මොකද මෙතුමා මට මේ වෝල්ගා වෝලන් ජර්මන් ජාතික මේ විධායක නිලධාරීතුමා මට හමු වෙනවා ඔහු සමග මම තානාපති කාර්යාලයේදී තානාපති කාර්යාලයේ වැඩබලන තානාපති කොහොගුණරත්න මහතා ඒ වගේම සුපසාදන රැකියා කටයුතු භාරව කටයුතු කරන රසික මහතාත් මමත් මේ අපේ ජර්මන් ජාතික වෝල්ගා වෝලන් මැතිතුමා සමග සාකච්ඡා කළා ඉතින් ඔහු තානාපති කාර්යාලයෙන්ුත් ඉල්ලා සිටියා ශ්‍රී ලාංකිකයන් මේ සඳහා ඔහුගේ ආයතනය සඳහා ලබා දෙන්න කටයුතු කරන්න කියලා ඉල්ලීමක් කළා ඒකම පෞද්ගලිකව මගෙන්ද ඔව් ඉල්ලා සිටියා ඔබේ ශ්‍රී ලාංකික කතා රපි YouTube channel එක හරහා ඔබේ group එක හරහා WhatsApp group එක හරහා ඔබේ Facebook group එක හරහා මේ සම්බන්ධව පණිවිඩයක් යවලා මේ ඉන්න කට්ටියට ඔවුන්ගේ CV එක ඒ කියන්නේ ඔයාලා රැකියාව සම්බන්ධව ඔයාලගේ CV එක යාගේ email දෙකක් මට ලබා දීලා තියෙනවා විද්‍යුත් තැපල් දෙකක් එමෙ විද්‍යුත් තැපල් වලට යොමු කරන්න කියලා තියෙනවා ඊට පස්සේ ඔබට ඔබලාට කතා කරයි සම්මුඛ පරීක්ෂණය සඳහා ඉතින් ඔයාලට මතක ඇති මම කියපු ටික ලේබර්ලා 150 කියන්නේ කම්කරුවන් 150 මේසන් බාස්වරු 50 දෙනෙක් වඩු කාර්මිකයන් 25 දෙනෙක් යකඩ සවි කරනන් 25 දෙනෙක් අබයි වයස අවුරුදු 40ට අඩු වෙන්න ඕනේ අඩුම ගානේ වසර 3ක්වත් මෙයාලා මේ ශ්‍රේත්‍රය තුල
වැඩ කරලා පළපුරුද්ද තියෙන්න ඕනේ. මොකද මේ ගොඩනැගිලි ඉදිකිරීම සම්බන්ධව තමයි මේ ආයතනේ කටයුතු කරලා කටයුතු කරන්නේ. මේ ආයතනේ මේ නිසා ඒ සම්බන්ධව පළපුරුද්දක් තිබිය යුතුමයි. අනිවාර්යයෙන්ම ඔයාලට මට පොරොන්දු වුණා ඕල්ග වෝල්ඩන් ඒ මැතිතුමා එතුමා කිව්වා මේ ඔවුන්ට ඒ නැටුප නිසියාකාර වැටුප ලබා දෙනවා. ඒ වගේම ඔවුන්ට නැවති සිටින කාමර ඒ වගේම ට්‍රාන්ස්පෝර්ට් ඒ වගේම මෙඩිකල් එක ඒ වගේම ෆුඩ් ලවුස් ඒ කියන්නේ ආහාර සඳහා වියදම ඒ වගේම අතිකාල ඒ කියන්නේ ඕටි අතිකාල දීමනාවල් ඔක්කොම ඔවුන්ට ලබා දෙනවා කියලා. ඉතින් එමනම් මගේ යාළුවනේ ඔන්න ඔයාලට මම අද ගෙනාපු විශේෂ පණිවිඩය. ඔයාලා ඔයෝ අයිටි මෙන්න මේ වගේ රස්සාවක් නම් ඔයාලට සුදුසු රස්සාවක් නම් රැකියාවක් නම් මෙන්න මේ දැන් මගේ මේ යටින් සඳහන් වෙනවා levnitura.tradingat@gmail.com lavender.furniture.trading@gmail.com අන්නක තමයි ඔය මගේ යකින් සඳහන් වෙනවා. ඒක එක විද්‍යුත් තැපැලක් ඊමේල් එකක්. අනිත් එක තමයි hologerwohland@yahoo.be. අන්නක තමයි ඒ දුරකාමී ඒ ඊමේල් ඇඩ්‍රස් එකත් ඒ විද්‍යුත් තැපැල් එකත් ඔයගලගේ මේ යටින් සඳහන් වෙනවා. ඔයාලට පුළුවන් මේ YouTube channel එකේ මේ වීඩියෝ එක ක්‍රියාත්මකව නවත්තලා ඒක ඔයාලට ලියා ගන්න. ඉතින් මේකේ දුරකථන අංක කිසි දෙයක් සඳහන් වෙන්නේ නැහැ. ඒක නිසා මඩක්කම් දුරකථන වලින් කතා කරන්න එපා. මේ සම්බන්ධව කටයුතු කරන්න ඕනේ ඊමේල් එක අරමයි. ඉතින් ඒක නිසා ඊමේල් එක ඔබේ CV එක දාන්න. එතකොට ඒ සම්බන්ධව කටයුතු කරා. ඔයාලට මේම දෙයක් කරන්න පුළුවන්. ඔයාලා ඊමේල් එකේ ඔයාලා CV එකේ යවනකොට පුළුවන් නම් ඒකේ සඳහන් කරලා අරින්න ශ්‍රී ලාංකික කතර අපි අරහ ඔයාලා මේක දැනගත්තේ කියලා. එතකොට එතුමා දන්නවා ශ්‍රී ලාංකික කතර අපි එකෙන් තමයි මෙයාට ඇවිල්ලා තියෙන්නේ. යාට විශේෂ සැලකිලක් ඉක්උනා දක්වනවා. මොකද මම ඒ සම්බන්ධව එතුමත් එක්ක සාකච්ඡා කරපු නිසා. ඉතින් මම මේක කරන්න යත්තම කියනවා නම් ඔයාලට ඔයාලා වෙනුවෙන් අපේ අසමුලා ඉන්න මෙදවා කටරවල රස්සාවල අයිමේලා ඉන්න අය සදයි. ඉතින් යාලට පුළුවන් මේ අර අලුත් රැකියාවක් පාරගෙන ඔයාලගේ ජීවිතේ නැවත අරගෙන යන්න. ඉතින් එහෙමනම් නැවතත් මේ වගේ හොඳ වීඩියෝයක් අරගෙන ඔයාලට අවශ්‍ය කරන වැදගත් වීඩියෝයක් අරගෙන මංගෙන්නම් එතකම් තවමත් මාව subscribe කරපු නැති අය ඉන්නවා නම් ශ්‍රී ලාංකික කතර අපි YouTube channel එක subscribe නොකරපු අය ඉන්නවා නම් subscribe කරලා ඔය bell එකට click කරන්න. එතකොට මම දාන වීඩියෝ එකක් දාපු සැනින්ම ලබා ගන්න පුළුවන්. ඒක මම කියනවා මේ ආයතනයට බඳවා ගතකට පස්සේ මේ බඳවා ගත්ත අයගේ නම් list එක මම මෙහා ආපචාරය කිරීමට බලාපොරොත්තු වෙනවා. එමනම් ගිලෙන්නම් සියලු දෙනාම සමීප ආරක්ෂකව සෞඛ්‍ය ආරක්ෂිතව කොවිඩ් 19 කොරෝනා වසංගතයෙන් ආරක්ෂා වෙන්න කියලා කියනවා. එමනම් ආයුබෝවන්. Subscribe කරන්න, like කරන්න, comment කරන්න, share කරන්න, අපි දානම වීඩියෝ එකක් ඔයාලට බලන්න පුළුවන් bell එකට click කරන්න.